නව ලයිෆ් බොයි ඔලිව් විෂපීෂ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ් බොයි ආරක්ෂාවෙන් නොබියව ඉදිරියට. කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් යොදා දැත් සෝදන්න. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගේ පැත්ත කියන හිරු රාත්‍රිය 9:55 සමගින් ඔබ හමු වන මම මලවිතිරිමා. මම රුවන් කාකුමාරදාස ප්‍රථම නව කැලේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. නාවික හමුදාව රුපියල් කෝටි 2000ක මත්ද්‍රව්‍ය මෙරට දකුණු මුහුදු තීරයෙන් වටලායි. යාපනය මරදාන සහ කුරුණෑගලින් තවත් ආසාදිතයින් තිදෙනෙක්. නිවසේ සාමාජිකයින් නිරෝධායනයට ආසාදිතයින් 146 දක්වා ඉහළට. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ දින වෙනස් නොවන බව අධ්‍යාපන ඇමති කියයි. කොරෝනා දෙවන ලෝක යුද්ධෙන් පසු ලොව මුහුණ දෙන අභියෝගයයි එක්සත් ජාතීන්ගේ ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්. මෙරට තුළ මෙහෙයුමක් මගින් ස්වාගත් විශාලතම මත්ද්‍රව්‍යය අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබෙනවා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා පැවසුවේ අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍යයේ වටිනාකම කෝටි 2000 ඉක්මවන බවයි. පසුගිය මස මුල් කාලයේදී ශ්‍රී ලංකාවට දකුණින් වූ ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය හුමාරුවක් සිදුවන බවට නාවික හමුදා බුද්ධ්‍යංශවලට තොරතුරු ලැබී තිබුණා. සැකකටයුතු යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණින් නාවික සැතපුම් 463ක් දුරින් මුහුදේ ගමන් කරමින් සිටින ආකාරය නාවික හමුදා රේඩාර් පද්ධතියට හසු වැත්තේ අතරතුරයි. ඒ අනුව අදාළ සැකකටයුතු යාත්‍රාව පිළිබඳ පරීක්ෂණ කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර නෞකාවට බහර දී තිබෙනවා. ඒ යාත්‍රාව හඹයාමේදී අපට තේරුණා ඒ යාත්‍රාව ලංකාව දෙසට ඇහැරිලායි ගමන් කරන්නේ. ඔවුන් සමග සම්බන්ධ වෙන්න තනද්දී ඔවුන්ගේ ගමන් මඟ වෙනස් කරලා වෙනත් ගමන් මඟකට හැරෙන්න හැදුවා. ඒ අවස්ථාවේදී සයුර නෞකාවේ අනදින දාරතුමා විසින් තීරණයක් ගත්තා මේ යාත්‍රාවට ගොඩ බසින්න. ඒ අනුව ඔහුගේ කුඩා යාත්‍රා දෙක යොමු කරලා මේ යාත්‍රාවට ගොඩ බැස්සා. මේ දිනවල පවතින COVID-19 තත්ත්වය හැමුවේ ඉතා ආරක්ෂාකාරීව අදාළ යාත්‍රාව පරීක්ෂා කළ සයුර නෞකාවේ නිලධාරීන්. එහි සූක්ෂම ලෙස සංගවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1000කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ මේ යාත්‍රාවේ කිසිදු රටකට අයත් දජයක් හෝ කිසිදු නිත්‍යානුකූල ලේවිල්ලක් නොතිබූ බවයි. මෙතන තියෙනවා මීතම් ෆෙටමයින් එමෙත අයිස් කියන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 605ක්. ඒ වගේම අයිස් වලට සමාන කෙටමින් කියන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් වලින් 579ක්. මේ මත්ද්‍රව්‍යයෙන් කොටස ශ්‍රී ලංකාවට පැමිණීමටත් අනිත් කොටස් ජාත්‍යන්තර වෙළඳාම් කරුවෙකු හරහා වෙනත් රටවල් වලට යන්න තිබුණු මත්ද්‍රව්‍ය. මේ මත්ද්‍රව්‍ය වල මුළු වටිනාකම බිලියන 20කට වැඩි. අපේ දැනට සොයාගත් පරීක්ෂණ වලින් අපට දැනගන්න ලැබිලා තින්නේ මේ මත්ද්‍රව්‍ය පකිස්තානයට නුදුරින් වෙනත් යාත්‍රාවකින් පැමිණිලා තමයි ඉරානයේ සිට පැමිණි මේ යාත්‍රාවට පටවලා තින්නේ. එතකොට මේකේ අපි අත්අඩංගුවට ගත්තා 9 දෙනෙක්. ඒ 9 දෙනාම පකිස්තාන ජාතිකයන්. අපිට මේකෙදි හොයාගන්න ලැබුණා මේ පුද්ගලයා ශ්‍රී ලංකාවට පමණක් නෙමෙයි ශ්‍රී ලංකාව පසුකර ගිහිල්ලා ඉන්දුනීසියාව ආසන්නයේ ස්ථාන දෙකකට යන්න බලාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ අමතරව බාබුල් පැකට් 200ක් සහ හඳුනා නොගත් පත්පෙති නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. අතරංගුරගත් පාකිස්තාන ජාතිකයින් පොලිස් මද්ර විනාශක කාර්යාංශයට බහර දී ඇති අතර ඔවුන් රැඳවුම් නියෝග යටතේ තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතයි. අද දිනේ තුල නව COVID-19 ආසාදිතයින් 3 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ මරදාන, කුරුණෑගල හා යාපනය යන ප්‍රදේශවලින්. ඒ අනුව මෙරටින් වාර්තා වන නව COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 146 දක්වා ඉහළ යනවා. ඉකුත් මාර්තු මස 11 වනදා මෙරටදී COVID-19 ආසාදිත පළමු පුද්ගලයා හඳුනා ගැනීමෙන් පසු ගත වූ දින 21ක කාලය තුල දිවයිනේ COVID-19 ආසාදිතයින් හමු වුණේ මෙලෙසින්.
අද මරදාන කුරුණෑගල හා යාපනය ප්‍රදේශවලින් නව ආසාධිතයන් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමග COVID-19 ආසාධිතයන් 146 දෙනෙකු මෙරටින් වාර්තා වන අතර ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඒ අනුව තවදුරටත් වැඩිම ආසාධිතයන් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මරදාන ගිනිනිවන හමුදා මූලස්ථානය අසල පිහිටි නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි පුද්ගලයා 72 වියේ පසු වනවා. එම නිවසේ විසූ අනෙක් සියලු දෙනා වෛද්‍ය අධීක්ෂණය සඳහා රෝහල් ගත කෙරුණා. ආසාධිතයාගේ ඥාතියෙක් මෑතකදී විදෙස්ගතව සිට පැමිණ ඇතැයි වාර්තා වනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටි කුරුණෑගල කැකුණ ගොල්ලේ පදිංචි 46 හැවිරිදි කාන්තාව COVID-19 ආසාදිත බව තහවුරු වූ අතර අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට මාරුකර එවීමට නියමිතයි. COVID-19 ආසාදිතයෙක් සමග සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් නිවසේදීම නිරෝධායනය වන අතරතුරු රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඇය ඊයේ රාත්‍රී රෝහල් ගත කෙරුණා. තවත් ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් අද පිටව ගිය අතර මේ දක්වා වෛරසයෙන් සුවය ලැබූ ගණන 18ක්. මෙයට අමතරව COVID-19 ආසාදිත රෝගීන් 123 දෙනෙකු ඔවුන්ට වෙන් කළ රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබන අතර තවත් සැක සහිත රෝගීන් 231 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. මේ අතර බේරුවල පන්නිල චීනකුටුව ප්‍රදේශයෙන් COVID-19 ආසාදිත කිහිප දෙනෙකුම හඳුනා ගැනීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 52ක පුද්ගලයින් නිරෝධායනය කිරීමට අද පියවර ගත්තා. ඒ දවස් 14 ලස්සන ඉඳලා එන්න පුළුවන්. ගෙදර නැවතුනොත් පෞලිම ජීවිතය අනතුරේ. හැමෝම මැරෙන්න පුළුවන්. ඒක නිසා කරුණා කරලා අපි සහයෝගය දක්වලා අපිත් එක්ක එන්න. රැස්තිලෙන් ඇඳුම් බෑග් දාගෙන දවස් 14ක් ගන්න. අදාළ පිරිස නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබෙනවා. බේරුවල පන්නිල ප්‍රදේශයේ තවදුරටත් දැඩි ඇදිරි නීති කොන්දේසී ක්‍රියාත්මකයි. අවදානම පහ වෙලා නැහැ. අපිට මේ ගම ඇතුළෙන්මත් එනවා තොරතුරු. ඒ පුද්ගලයාට එක තව කට්ටිය ළඟින් ඇසුරු කරා කියලා ගම්මාසීන්ගේම ඉල්ලීම අනුව අපි එකතු කරගත්තා පුද්ගලින් 140ක් විතර. ඒගොල්ලොත් කැමැත්තෙන් තමයි ආවේ. එතකොට අපි මේ කට්ටියව හමුදාවට බාර දෙනවා. නිරෝධායන මධ්‍යස්ථානයට එක්කගෙන ගිහිල්ලා නිරෝධායන කටයුතු කරලා අපව මෙහෙට ගෙනල්ලා අරලවන්න කියලා. COVID-19 ව්‍යාප්තිය සැලකීමේදී ඉතා අවදානම් දිස්ත්‍රික්ක අතරට ගැනුණු කළුතර දිස්ත්‍රික්කයේ එම රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට බේරුවල මූලික රෝහල නම් කර තිබෙනවා. අපිට රෝග බෝ නවී පවත්වා ගැනීමට රෝගීන් 12 දෙනෙක් වගේ ප්‍රමාණයක් පහසුවෙන් තබා ගැනීමට හැකියාව තියෙනවා. ඉදිරියේදී තවත් අවශ්‍යතා ඇති වුණොත් ඒ අනුව ඒක වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු. බණ්ඩාරගම අටුළුගම මාරාව ප්‍රදේශයේ එකම පවුලේ 5 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිත වීම හේතුවෙන් අටුළුගම ප්‍රදේශය හුදෙකලා කිරීමට පොලිසිය පියවර ගත්තේ මීට දින 5කට පෙරයි. ඒ අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන් එම ප්‍රදේශයේ සිටින ජනතාවට යුද හමුදාව සහ පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ කටයුතු දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ඔස්සේ අදත් සිදු වුණා. මේ ගනුදෙනු කෙරෙනු මුදල් විෂ බීජ හරණයට ලක් කරන ආකාරයයි. COVID-19 ආසාදිතේ කමුවීමත් සමග අකුරණ ප්‍රාදේශ ලේකම් කොට්ටාෂය හුදෙකලා කර අදට දින 4ක්. පළමු ආසාදිතයා හමු වූ තෙලිඹුගහවත්ත ප්‍රදේශයෙන් ඊයේ තවත් ආසාදිතයින් තිදෙනෙක් තහවුරු කරගනු අතර ඔවුන් සියලු දෙනා පළමු ආසාදිතයාගේ ඥාතීන් වනවා. අද වන විට ප්‍රදේශයට පිවිසෙන සියලු ප්‍රධාන මාර්ග මෙන්ම අතුරු මාර්ගද මුළුමනින්ම වසාදමා ඇති අතර ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අයුරු දක්නට ලැබුණා. එම ප්‍රදේශයට ඇතුළු වීමට අවසර ලබා දෙන්නේ අත්‍යවශ්‍ය සේවා සැපයුම්කරුවන්ට පමණයි. අකුරණ නගරයේ ප්‍රවේශ මාර්ග අසල ස්ථාපිත මාර්ග බාධක අද විෂ බීජ හරණය කරනවා. මේ අතර ආසාදිතයින් හමු වූ තෙලිඹුගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අද ජපානය බලාපිටත්ව යෑමට පැමිණි අවස්ථාවේ මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහු ආපසු හරවා යමුණු ලැබුවා. මේ අතර මහනුවර අකුරණ ප්‍රදේශයෙන් හමු වූ COVID-19 ආසාදිතයා ගුවන්තොටුපළේ සිට නිවසට පැමිණි වෑන් රථය ගම්පොළ සිංහපිටිය ප්‍රදේශයේදී සොයාගෙනු අතර එය විෂ බීජහරණය නොකිරීම සම්බන්ධයෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් එයට ගිනි තබා තිබෙනවා. වෑන් රථය නිරෝධායනය නොකළ යුතු බව පවසා ඇත්තේ ගම්පොළ උඩ පළාත මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මොහොමඩ් නෂීම් මහතායි.
පසුගිය 21 වෙනිදා උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ගම්පොළ නගරයේ පොදු ස්ථාන විෂ විජහරණය කළ යුතු බවට යෝජනා වුවද අදාළ වෛද්‍ය නිලධාරියා ඊටද විරුද්ධ වී ඇත්තේ මේ මොහොතේ එවැන්නක් අවශ්‍ය නොවන බව පවසමින් ඊයේ පසරුවේ තහවුරු කරගන්න COVID-19 ආසාදිතයින් දස දෙනාම පුත්තලම කඩයන් කුළුඹ ප්‍රදේශයෙන් වාර්තා වුණු පළමු ආසාදිතයා සමග ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වූවන් සහ ඔවුන්ගේ ඥාතීන් බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඔවුන් හඳුනාගෙනුනේ පුත්තලම සහිරා විද්‍යාලය ස්ථාපිත කරනු නිරෝතයින මධ්‍යස්ථානයේ රඳවා සිටියදී. 68 දෙනෙකු අපි පුත්තලම සහිරා විද්‍යාලයේ නිරෝදායනකට ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඊයේ මෙසේ මේ සහිරා විද්‍යාලයේ හිටිය අයවලුන් පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව 10 දෙනෙකු ආසාදිනේ වී ඇති බවට තහවුරු වුණා. ඔවුන්ට කිසිම ඒ ආසාදිනේ තිබෙන අයවලුන්ගේ සමාන ලක්ෂණ තිබුණේ නැහැ. ඉතින් මේකින්ද ජනතාව ඉතාමත්ම පරිස්සම් විය යුතු තත්ත්වයක් තිබෙනවා. ඒකින්ද තමයි මේ විශේෂම ඇදිරි නීතිය තියෙන අවස්ථාවන් වලදී කියන්නේ තවත් උද්ගලයක ශාරීරික දුරස්ථභාවයක් රඳවා ගන්න කියලා. එම ආසාදිතයින් අතුරින් 5 දෙනෙකු පළමු ආසාදිතයා සමග ඉන්දුනීසියානු සංචාරයට එක්ව ඇති අතර අනෙක් 5 දෙනා ඔවුන්ගේ ඥාතීන් වනවා. ආසාදිතයින් 10 දෙනා යුද හමුදා ආරක්ෂාව යටතේ ඊයේ රාත්‍රියේ මුල්ලේරියාව මූලික රෝහල වෙත රැගෙන ආවා. මේ අතර COVID-19 ආසාදිතව මියගිය මීගමුව පෝරුතට ප්‍රදේශයේ පදිංචිකරුගේ ඥාතීන් සහ ඔහු ඇසුරු කළ පුද්ගලයන් කණ්ඩායමක් පුණානී නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වී පෙරේදා මියගිය පුද්ගලයා ඇසුරු කළපු 43 දෙනා නිවාස හෝ ස්වන් නිරෝධායන ලක් නොකර ඔවුන් ඊයේ මධ්‍යම රාත්‍රියේදී පුණානී නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට යුද හමුදා විසින් ක්‍රියා කරනු ලැබුවා. පෙරේදා මීගමුව රෝහලේදී මියගිය පුද්ගලයාට ප්‍රතිකාර කරනු ලැබූ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු 21 දෙනෙක් කණ්ඩායමක් යුද හමුදාව මගින් පවත්වාගෙන යන ලබන වෛකාලේ පිහිටි නිරෝධායන කටයුත්තකට ඔවුන්ව යොමු කිරීමට කටයුතු කළ තිබෙනවා. මේ අතර බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකට නිවසක බදුතුන් හම්බන්තොට ජාතික නිවාස මාවතේ පදිංචි පවුලක සමාජිකයින් අද ස්වයන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ අදාළ නිවස බදු පදනම මත ලබාගත් පවුලේ සමාජිකයෙක්ට COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගයි. අසල්වැසි නිවසේ සමාජිකයෙන්ද නිරෝධායනයට යොමු කළ අතර එහිදී එම නිවසේ පදිංචි කාන්තාවක් ඊට විරෝධය පළ කරන අයුරු දක්නට ලැබුණා. මත්තකොටේ නිවාස සංකීර්ණයේ නිවසක පදිංචිව සිටි මාළදිවයිනේ සිට පසුගිය 20 වෙනිදා මෙරටට පැමිණි පුද්ගලයෙක් ජීවිතක්ෂයටපත්ව ඇති අතර ඔහුගේ දේහය මුද්‍රා තබා කළුපොවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත යොමු කළ අතර සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කරනු ලැබුවා. එම වාර්තාව ලැබෙනතුරු නිවසයන්ට ස්වන් නිරෝධායනයට යොමු වන ලෙස කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය උපදෙස් ලබා දී ඇති අතර එම නිවසද විෂ බීජ හරණය කෙරුණා. පදිංචිකරුවන් සියලු දෙනා ස්වයන් නිරෝධායනයට යොමු කළ හැටන් දික්කොය දරවලවත්ත ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර තිබෙනවා. ප්‍රදේශයේ පවුල් 200ක 900කට ආසන පිරිසක් ස්වයන් නිරෝධායනයට යොමු කෙරුණේ ඉන්දියාවේ සිට පැමිණි දේවගැතිවරයෙක් පැවැත්වූ යාඥා මෙහෙයකට පදිංචිකරුවන් පිරිසක් සහභාගී වීම හේතුවෙන්. ඊට එක් වූ පිරිසක් අදාළ දේවගැතිවරයා සමග යාපනයේ සංචාරයක නිරත වී ඇති බවද මේ වන විට අනාවරණ වී තිබෙනවා. එම යාඥා මෙහෙයට සහභාගී වූ භගවන්තලාව සහ නෝෆුඩ් පොලිස් වසම්වල පදිංචිකරුවන් පිරිසකට අද සිට ස්වන් නිරෝධායනයට යොමු වන ලෙස භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය උපදෙස් ලබා දුන්නා. පැතිරමින් පවතින COVID-19 මැඩලීම සඳහා ගතයුතු ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් ලබා දීම සඳහා සියලු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සමග විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වෛරසය මැඩ පැවැත්වීම සඳහා දිවයින පුරා සේවය නියුතු කාර්ය මණ්ඩලවල ආරක්ෂාව පිළිබඳ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මේ අද සමාජ මාධ්‍ය සංසරණය වූ වීඩියෝවක්. කොරෝනා හරි ප්‍රශ්නයක් නෑ.
නිෂ්පාදිත දිනේ කවදත් අලු වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. COVID-19 පැතිරියාමේ ඉතා අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පොත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි. සෙසු දිස්ත්‍රික්කවල අද පෙරවරු 6ට ඉවත් කෙරුණු පොලිස් ඇඳිරි නීතිය යළිත් පස්වරු 2ට පනවනු ලැබුවා. කෙසේ වෙතත් මීට පෙර පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවලදී මෙන් අද දිනේදී ජනතාව නගරවලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබීම විශේෂත්වයක්. COVID-19 වෛරසයේ පැතිරියාමේ ඉතා අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 19 සඳහා අද පෙරවරු 6 සිට පැය 8ක කාලයක් සඳහා ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණා. පසුගිය 20 වෙනිදා මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව මෙම දිස්ත්‍රික්ක සඳහා අද ඇඳිරි නීතිය ඉවත් කෙරුණේ සිවවන වරටයි. බොහෝ ප්‍රදේශවල ජනතාව මෙම කාලයේදී රජය හා සෞඛ්‍යංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදිනු දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් පැවසුවා. කෙසේ වෙතත් මේ අද ඇතැම් ප්‍රදේශවල දක්නට ලැබුණ තත්ත්වයයි. කෙසේ වෙතත් මීට පෙර පොලිස් ඇඳිරි නීති ඉවත් කළ අවස්ථාවලදී මෙන් අද දිනේදී ජනතාව නගරවලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. වෙනදාට වැඩිය අඩු ප්‍රමාණයක් තමයි අම්පාර නගරයට පැමිණෙනවා. අපි දිටුවේ මේ අවස්ථාව අපි සිටින්නේ අම්පාර නගරයේ පෞද්ගලික වෙළඳසැලක. මේ වෙළඳසැලෙත් විශාල තඩබදයක් නැහැ. ජනතාවගේ පැමිණීම ගොඩක් දුරට අඩු වෙලා තිබෙනවා. වෙනදාට දිගු පෝලිම් තිබුණත් අද දවසේ දිගු පෝලිම් තියෙන්නේ නැහැ. පොලිස් ඇඳිරි නීතිය తాවකාලිකව ඉවත් කරනු කාල සීමාව තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවද අත්‍යවශ්‍ය භාණ්ඩ ආසේවා ලබා ගැනීමට නගරවලට පැමිණ සිටි අතර බොහෝ පිරිසක් රජය විසින් ප්‍රකාශයට පත් කළ සෞඛ්‍ය උපදෙස් පිළිපදින ආකාරය දක්නට ලැබුණේ නැහැ. පොලිස් ඇඳිරි නීතියත් සමඟ සතස මගින් නයිනතිව් දූපතේ වෙසෙන ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණේ නාවික හමුදාවේ මැදිහත්වීමෙන්. කුරුණෑගල නගර සීමාව තුළට පිටපළාත්වලින් පැමිණ වෙළඳාම් කළ වෙළඳන් ඉවත් කිරීමට කුරුණෑගල මහනගර සභාව සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය එක්ව පියවර ගත්තා. ඒ COVID-19 පැතිරියාමේ දැඩි අවදානම් දිස්ත්‍රික්කයක් වන පුත්තල මැතුළු ප්‍රදේශවලින් වෙළඳන් පැමිණ සිටීම මෙන්ම ඇතිවිය හැකි ජනතා තදබදයේ වැළැක්වීමේ අරමුණේ. මෙට අමතරව තංගල්ල, කුඩාවැල්ල, දිහිවර වරායන් මාළු මිලදී ගැනීම සඳහා ගම්පහ, මිගමුව, හලාවත, මහනුවර ඇතුළු ප්‍රදේශවලින් ලොරි පැමිණීමට එරෙහිව එහි දිහිවරයින් විරෝධය පළ කළේ මෙලෙසයි. මෙතර පොලිස් ඇඳිරි නීතියේ පවතින කාල සීමාවේදී නිවෙස් වෙත ගොස් භාණ්ඩ අලෙවි කිරීම සඳහා බලපත්‍ර ලබා දීමේදී මේගම ප්‍රාදේශීය ලේකම්වරිය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට මේගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරු ඇතුළු පිරිසක් චෝදනා කරනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මේගම ප්‍රාදේශීය සභාවට අද පෙරවරු පැමිණි අවස්ථාවේදී උණුසුම් වචන හුමාරෝග සිදු වුණා. ප්‍රාදේශීය ලේකම්තුමියට කතුළු ඉඳගෙන මග ඇරියත් අපි ඔබතුමියට කියන සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය වෙතින් මේ ඔබතුමාලා වැඩිදියට අවබෝධ කරලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්තුමිය මග ඇරිය නෙමෙයි මේ අවස්ථාව. නෑ නෑ මග ඇරිය අපි මග ඇරෙන්නේ පවතින තත්වය හමුවේ සිය එළවලු තොග අලෙවිකර ගත නොහැකිවීම හේතුවෙන් තමුත් ඒගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් සිය වෙළඳසල් වසා දැමීමට තීරණය කර ඇති අතර පසුව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ මැදිහත්වීමෙන් ගැටලුව විසඳීමට කටයුතු කර තිබෙනවා. එයාලා කියලා කරට් 150 ගුවන්නේ. අපි නුවල්ලියෙන් කරට් දෙන්නේ අපිට 170යි. ඉතින් අපි ගියද විකුණන්නේ. අපි 170යි ගුවා වැවිලා බින්දු ගන්න. බඩු පොට්ටක් නෙමෙයි ඒක රුපියල් 25 බඩු වෙන ලස්ස පහේ බඩු වික්. අනිද්දා ඉඳන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම
ප්‍රාදේශීය සභා 18ක් තියෙනවා නගර සභාවක් තියෙනවා මේ 19ම තුල ආර්ථික මධ්‍යස්ථානයට එන එළවලු පළතුරු සහ ආහාර ද්‍රව්‍ය ටික බෙදලා නියාමන වැඩසටහනක් හැටියට අපි කරන්නේ මම හිතන්නේ මේක කරන්න පුළුවන් විශේෂයෙන්ම නගර සභාවෙන් සහ ප්‍රාදේශීය සභාවෙන් මේ සඳහා බලපත්‍රයක් දිය යුතුයි කියන එක අපි කියනවා රට පුරාම කරන්න ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයට එළවලු ඇතුළු භාණ්ඩ ලැබීමේ හිඟයක් හේතුවෙන් ඒ වෙළඳුන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් සිල්ලර වෙළඳන්ට අලෙවි කිරීම සඳහාද ආර්ථික මධ්‍යස්ථානය තුළ භාණ්ඩ නොමැති බවයි දමොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ අද පෙරවරුවේ පාළු ස්වභාවයක් ගෙන තිබුව අතර අප වාර්තාකරු පැවසුවේ වෙළඳ සෙල් 47ක්ද වසා දමා තිබූ බවයි වෙළඳ සැලක සේවකයෙකු ඊයේ පස්වරුවේ සොසනාබාධයකට ලක්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව තිබුණා මෙතර දඹුල ආර්ථික මධ්‍යස්ථානයේ පවතින බරපතල අර්බුදය සහ COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස සති දෙකක කාලයක් එම මධ්‍යස්ථානයේ වසා දමන ලෙසට දඹුල නගරාධිපතිවරයා සහ පක්ෂපක්ෂ මන්ත්‍රීවරුන් අද ඒකමතිකව රජයෙන් ඉල්ලා සිටියේ විශේෂ මහා සභා රැස්වීමක් පවත්වමින් මෙතර රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබන රෝගීන්ට සහ රජ හොස්පිටල් වෙත ඖෂධ අනුම් කළ රෝගීන් වෙත තැපැල් මගින් ඖෂධ බෙදාහැරීමේ කටයුතු අදත් ප්‍රදේශ රැසකදී සිදු කෙරුණා එමෙන්ම රටතුළ උද්ගත වෙති තත්වයේ හැමුවේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට පොලි රහිත ණය මුදලක් ලබා දීමට රජයේ මේ වෙනුවට කටයුතු කර ඇති අතර අදාළ ණය මුදලේ රුපියල් 5000 බැගින් අතිකරම් ලබා දීම වදුරු දිස්ත්‍රික්කයේ මෙලෙස සිදු කෙරුණා ශ්‍රී ලංකාව මහා ව්‍යසනයකින් මුදා ගැනීමේ ඒකායන පරමාර්ථයේ පෙරදරිව රජයේ විසින් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළද එමගින් එදිනදා මුදල් උපයන ජනතාව පත්ව ඇති ආර්ථික අපහසුතාවද නොසලකා හැරිය නොහැකි කරුණක් දිනකරණක් පුරා පණව ඇති පොලිස් ඇඳිරි නීති හේතුවෙන් බස් රථවල ගීත ගායනා කර දරුවන් සිව් දිනුගෙන් උත් පවුල නරතු කළ හොර උපතාන දුටුව ගම්මානයේ පදිංචි 67 රෙදි මහින්දලාල් මහතාටද අද මුහුණ දීමට සිදු ඇති ඉතාමත් අසරණ තත්වයකටයි සමෘද්ධි සහනාධාරයටද හිමිකම් නොකියන මහින්දලාල් මහතා අද ඇඳිරි නීති ඉවත් කරන අවස්ථාවේදී බස් රථවල ගීත ගායනා කිරීමට පැමිණ සිටියේ මෙලෙසයි මෙතර පොලිස් ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් මේ වනවිට දිවයිනපුරා පුද්ගලයන් 8739 දිනක අත්අඩංගුවට තිබෙනවා පොලිස් ඇඳිරි නීති කාල සීමාවේදී දිඹුලාගල ගල්තලාව වැවරක්ෂිතේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයෙකු අරලගංගුල පොලිසිය නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා අපිට මේ තොරතුරක් අරක්කු කරන වැඩක් තියෙනවා අපි පොලිසියෙන් අපි මේ ටර්න් එකක් අල්ලගෙන අරයන් යන්න හදන්නේ ඔයා කරේ නෑ නෑ එහෙමනේවා කෙසේ වෙතත් අත්අඩංගුවට පුද්ගලයාගේ පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිසිය වුමනාව මත මෙම මත්පැන් නිෂ්පාදනය කිරීමේ කටයුතු සිදුවන බවටයි මෙතර පොලිස් ඇඳිරි නීතිය කාල සීමාව තුළ රත්නපුර මහ රෝහලේ සේවකයන්ට මත්පැන් අලෙවි කළ එම රෝහලේම බාහිර රෝගියංශයේ සාත්තු සේවකයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී මාවනැල්ල බුළුපිටිය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ගවයින් ඝාතනය කිරීමේ ස්ථානයක් කෑගල්ල කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වටරුන් ලැබුවේ කෑගල්ල බෙරගල යුද හමුදා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරක් මතයි යම් යම් අයට ලබා දෙන ලද ඇඳිරි නීති බලපත් අවභාවිතා කරන බවට තොරතුරු ලැබී තිබෙනවා එමෙන්ම පොලිසියට විශේෂයෙන්ම ආරංචි වී තිබෙනවා විවිධ ආහාර බෙදා හැරීමේ කටයුතු එවැගේම විලඳ කටයුතු සඳහා බව පවසමින් ව්‍යාජ ලිපි ලේඛන ව්‍යාජ මුද්‍රා උපයෝග කර ගනිමින් ඇඳිරි නීති බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන බව එවැනි ලිපි ලේඛන ඉදිරිපත් කරන අයට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ මෙන්ම ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ කූට ලේඛන නිර්මාණය කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරනවා යම් හේකින් එවැනි අවශ්‍ය නොවන කාරණයක් සඳහා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කළොත් එවැනි පොලිස් ස්ථානාධිපතිවරුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් මූලස්ථානය කටයුතු කරනවා මෙසේ ලබා ගන්නා වාහන නිරෝධායන රෙගුලාසීන් අනුව නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොදවා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා එවැනි වාහනෙම පුද්ගලයන් වෙත නැවත මුදා හැරීමක් සිදු කරනු ලබන්නේ නැහැ. මෙතර ඇඳිරි නීතිය පනවා ඇති ඉදිරි දින දෙක සඳහා නියම කර ඇති මහාධිකරණ ඇප සම්බන්ධ නඩු අවලංගු කිරීම පිළිබඳව සලකා බලන ලෙස නීතිපති දප්පුලද ලිබේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටිනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිෂා රාජරත්න මෙනවිය පැවසුවේ COVID-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්වයේ සැලකිල්ලටගෙන නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බවයි. මෙතර COVID-19 පැතිර යාමේ ඉතා අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය නැවත දෙනුම් දෙනතුරු ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. අද පසරු දෙකට ඇඳිරි නීතිය පැනවූ සෙසු දිස්ත්‍රික්ක සඳහා අප්‍රේල් මාස 6 වෙනිදා උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. එදිනම පසරු දෙකේ සිට එම දිස්ත්‍රික්කවල නැවත පොලිස් ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
විදේශ ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් පුද්ගලයින් 96 දෙනෙකු අද සිය නිවෙස් වෙත පිටත් කර යවුනා. ඒ දිමුලාගල දම්මින්න හා දියතලාව යුද හමුදා කඳුරුවල ස්ථාපිත කොට ඇති නිරෝධායන මධ්‍යස්ථාන හරහායි. ශ්‍රී ලංකා යුද හමුදාවේ දිමුලාගල දම්මින්න ප්‍රදේශයේ ස්ථාපිත 6 වන ගැමුණු හේවා බලකා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට අද පිටව ගිය පිරිස 86ක්. ඔවුන් මෙරටට පැමිණ තිබුණේ යුරෝපයේ සහ මැද පෙරදිග රටවලින්. පිටව යාමට පෙර පසුගිය දින 14ක කාලයේ ඔවුන් රද අධ්‍යක්ෂින් පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. අපි වෙනුවෙන් දින 14ක් පුරාවට හැම අවස්ථාවම ඉෂ්ට කරලා නිරෝධායනය කරපු ශ්‍රී ලංකා යුද හමුදාවට බොහොමත්ම කිංකී. I think we are all happy to go home now, but we have been very well taken care of here during the past 14 days by the army, by the medical team, everyone. ජනාධිපතිතුමාට ස්තුතිය බල කරන්න ඕනේ. ඇත්තටම අපිව හොඳටම සැලකෙව්වා මෙහි. ශ්‍රී ලංකා යුද හමුදා කියන්නේ මේ මානුෂීය හමුදාවක් කියන එක අපි මේ අවස්ථාවේ පිළිගන්න ඔප්පු කරලා දීලා තිනවා. ඒක අපි ලෝකෙම කියන්න ඕනේ. ඇත්තටම ලොකු චකිතයක් තිබ්බා නිරෝධායනයට යනකොට. මුතුනමර කියන්න තියෙන නිරෝධායනය කියන්නේ ඉතාමත්ම හොඳ සැලකිලි තියෙන මේ උවදුරෙන් ගලව ගන්න අපිට ලොකු ශක්තියක් වුණා කියන එක මේ අවස්ථාවේදී පැහැදිලිවම කියන්න ඕනේ. අපි අහලා තියෙනවා දෙවිවරු ඉන්නවා කියලා. අමගේ ජීවිත කාලෙටම මිහිපිට දැක්ක දෙවිවරු තමයි ශ්‍රී ලංකා යුද හමුදා. ඔවුන් අපි වෙනුවෙන් ඉතාමත්ම හොඳින් කරන්න ඕන හැම දෙයක්ම අපි වෙනුවෙන් කරා. නිරෝධායනය අවසන් කළ පිරිස අදාළ පොලිස් බල ප්‍රදේශ කරා රැගෙන ගියේ යුද හමුදාවට අයත් බස් රථවලින්. දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායනයට ලක් වූ දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමද අද මෙලෙස නිරෝධායනය අවසන් කර රැගෙන ගියා. ඔවුන් කොළඹ හා මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන්. නිරෝධායනය අවසන් කළ පිටව ගිය පිරිස පිළිබඳ යුද හමුදාපතිවරයා මෙලෙස අදහස් පළ කළා. අද වන විට ත්‍රිවිධ හමුදාට දේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 2118 දෙනෙකු නිවෙස් බලා යවලා තිබෙනවා. මේ අනුව නිරෝධායන මධ්‍යස්ථාන 33ක් තුල තවදුරටත් 1794 දෙනෙකු නිරෝධායන කටයුතුල නියැලී සිටිනවා. පුද්දල මේ සොයාගන්නා ලද කොයි 19 ආසාදී වූ පුද්ගලයා මාර්තු මාස 17 වන දින OD-185 මැලේසියෙන් ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණලා තිබෙනවා. ඔවුත් එක්ක තව 36 දෙනෙක් මේ ගුවන් යානයේ පැමිණලා තියෙනවා. ඔවුන්ගෙන් තාමත්ම කාරුණික ඉල්ලනවා ඔබ ස්වයං හෝ නිවෙස් නිරෝධායන ලක් වෙන්න. මේ අතර පසුගියදා කෑගල්ල වරකපොළ නෙළුම්දෙණිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු හමු වුණා. පසුව සෞඛ්‍ය නිලධාරීන් පියවර ගත්තේ ඔහු ඇසුරු කළ සබරගමු පළාත් සභාවේ හිටපු සභානායක උදේකාන්ත ගුණතිලක මහතා ඇතුළු පුද්ගලයන් 63 දෙනෙකු නිවෙස් තුලම නිරෝධායනය කිරීමටයි. දින 14ක කාලයක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසු අද ඔවුන්ට කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් අදාළ සහතික පත්‍ර පිරිනැමුණා. මෙතර නිරෝධායනය සඳහා ලියාපදිංචි නොවුණු පුද්ගලයන් සඳහා ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. පසුගියදා අප විසින් දැනු දෙනු ලැබුවා මාර්තු 16 වෙනි දිනෙන් පසුව ගුවන්තොටුපළ සාදමන ලද 19 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සියලු දෙනාට ස්වයං නිරෝධායනය සඳහා ලියාපදිංචි වන ලෙස අද දින දහවල් 12 වන විට 2913 දෙනෙක් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා ලියාපදිංචි වී තිබෙනවා. පිටාම අගය කරනවා ඔවුන් ඒ ආකාරයට ලියාපදිංචි වීම සම්බන්ධයෙන් මින් ඉදිරියට එසේ ලියාපදිංචි නොවුණු අයට එරෙහිව ඉතා දැඩිව නිරෝධායන නීතිය සහ ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ ක්‍රියා කරනවා. ධීර වීර විකුම් බැහැලෙයිනි කිසිදා නොහැටිමු ජාතියක් ලෙස එක්ව නැගිටිමු. COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රධානීන් හමු වුණා. COVID-19 ව්‍යාප්තිය හමුවේ මුදල් සැපයුම පවත්වා ගැනීම සහ මූල්‍ය පහසුකම් සම්පාදනය පිළිබඳ මෙහෙයුම් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා මහබැංකුව ගෙන ඇති පියවර එහිදී විමර්ශනයට ලක් කර තිබෙනවා. මහබැංකු අධිපතිවරයා නියෝජ්‍ය අධිපතිවරු තිදෙනා බැංකු අධීක්ෂණය බහර සහකාර අධිපති සහ සන්නිවේදන තාක්ෂණ අධ්‍යක්ෂවරයා මෙම සාකච්ඡාවට එක් වුණා. විදේශ විනිමය අයවැය සහ බාහිර සංචිත කළමනාකරණයට අදාළ විෂයන් කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම් කරවල ආයෝජනය කරන්නන් තුළ උපරිම විශ්වාසයක් සහතික කිරීමට නිසි ක්‍රියාමාර්ග ගන්නැයි බැංකු නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. සියලු බැංකු විවෘතව තබන ලෙස මහබැංකුවට දැනුම් දුන් ජනාධිපතිවරයා COVID-19 ඕදුරට පසු කාලයේ සඳහා ආර්ථික උපායමාර්ග සම්පාදනය කරන ලෙසද උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රෝස් ඇඩනම් ගෙබ්‍රියෙසස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනයේ නමතා තිබෙනවා. එහිදී COVID-19 ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සෞඛ්‍ය සහ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් දෙදෙනා අතර අදහස් හුවමාරු කරගත් බව ලෝක සෞඛ්‍ය ප්‍රධානියාගේ ට්විටර් ගිණුමේ සඳහන්.
අදාළ දුරකථන සංවාදයේදී ජනාධිපතිවරයා ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ලෝක බැංකු සභාපති ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ ද්විපාර්ශ්වික ණය සපයන මුල්පෙළේ නායකයින් එකඟ කරගන්නැයි ඉල්ලීමක් කර ඇති බව ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මේ අතර සංචාරක ව්‍යාපාරය අපනයනය විදේශගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමකට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රජයේ ගෙන යන වැඩපිළිවෙලට සහාය දක්වීම සඳහා චීන රජය මෙරට ප්‍රධාන පෙළේ ආයතන රැසක් අග්‍රමාත මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන් ආධාර මුදල් හා සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල වෙත භාර දුන්නා. අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අග්‍රමාතවරයා විසින් ආධාර මුදල් සහ පරිත්‍යාග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබුවා. මීට අමතරව චීන රජය විසින් ප්‍රදානය කළ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් නිල වශයෙන් චීන තානාපතිවරයා විසින් අග්‍රමාත මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනමනු ලැබුවා. මේ අතර රටේ ඇති වී තිබෙන වත්මන් ගැටලුකාරී තත්ත්වය හමුවේ රටක් ලෙස එක්ව නැගී සිටීම සම්බන්ධයෙන් කළ හැකි දේ පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පිරිසක් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ අවස්ථාවට රවි කරුණානායක, රුවන් විජේවර්ධන, අර්ජුන රණතුංග, දයාගමගේ නවින් දිසානායක සහ ලක්ෂ්මන් විජේමාන්න යන හිටපු මන්ත්‍රීවරුන් පිරිස සහභාගී වී ඇති බව වාර්තා වෙනවා. අපේ සැපයුම් ජාලයේ යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එදිනෙදා ජීවිතය ගත කරන අයට කොහොමද අපි මේ බඩු ගන්න පුළුවන් අවස්ථාව ඇති කරන්නේ? ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ ස්ථාවරය අපි පෙන්වලා දුන්නා. අපට අවශ්‍ය වන්නේ මේකේ නිර්දේශ පාලනීකරණය තුළින් තියෙන ප්‍රශ්න නැති කරන්නේ කොහොමද කියන එකයි. ප්‍රශ්නේ හංගන්නේ නැතුව විවෘතව කතා කළ තිබා. ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයත් අපි ජොයින්ට් ස්ටේට්මන්ට් එක ඉදිරිපත් කරා. දේශපාලන ඕනෙන් බලන්නේ නැතුව රජයේ දැනට ගෙන යන පියවර පිළිබඳව නෝන්ගේ ප්‍රසාදය පළ කළා. ඇති වී තිබෙන ඇතැම් දුෂ්කරතා පිළිබඳව කරුණු මතු කළා. බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා ලබන මාස 9 වෙනිදා වෙනකොට මේ රටේ පවුල් ලක්ෂ 53කට රුපියල් 5000ක දීමනාව ලැබෙන විදියට වැඩකටයුතු සකස් කර තිබෙන බව පෙන්වා දුන්නා. අත්‍යවශ්‍ය සේවාවන් සියල්ල නිරවුල්ව පවත්වාගෙන යන අවශ්‍ය සෑම පියවරක්ම අරගෙන තියෙන බව කරුණු සහිතව අවධාරණය කළා. ඉල්ලීමක් කළා දිස්ත්‍රික් මට්ටමිනුත් සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහභාගී කරගෙන මේ කටයුතු කරනවා නම් වඩා යහපත් කියලා. ඒ පිළිබඳව දැනටමත් තීරණය කොට තිබෙන බව ජනාධිපතිතුමා පැහැදිලිව පෙන්වා දුන්නා. පැය දෙකකට වැඩි කාලයක් මේ සාකච්ඡාව පැවැත්වුණා. බොහොම සුහදව අවසන් වුණා. මේ අතර COVID-19 පාලනය කිරීම සම්බන්ධව මෙරට සෞඛ්‍යංශ ලබා ඇති ප්‍රගතිය සහ රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ මෙරට නියෝජිතයෝ ප්‍රකාශ කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නයාරච්චි සහ බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවති අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකා රැස්වීමේදී වෛද්‍ය, ළමාරක්ෂණ, කම්කරු නීති, ආහාර, නෛතික, ආර්ථික හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි ඉදිරි කටයුතු සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමටද අදාළ නියෝජිතයින් මෙහිදී එකඟතාව පළ කර තිබෙනවා. පවතින තත්ත්වයේ හමුවේ අපොස උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දිනෙහිදී කිසිදු වෙනසක් සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපිරිම මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. අපි තීන්දුව කළා තියෙනවා කවදාරි දිනක රජයේ පාසල් ආරම්භ කරන දිනේ සිට සති දෙකක කාලයක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට ඉඩ ප්‍රස්තා ලැබෙනවා. ඒ නිසා කවුරුත් සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කලබල විය යුතු නැහැ. මහපොළොට විශාල අකරතැබ්බයක් වෙලා තියෙනවා රජයේ ආදායම් මාර්ගවලට වගේම. ඒ කෙසේ වන්නේ වී නමුත් ඊයේ දිනේ වන විට අපි දරුවන්ගේ ගිණුම් වලට මුදල් බැර කරලා තියෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට අන්තර්ජාල පහසුකම් යොදාගෙන ගාස්තු අය කිරීමකින් තොරව නිවසේ සිට අධ්‍යාපනය ලබා දීම සඳහා කටයුතු යොදලා තියෙනවා. අපසප සාමාන්‍ය පෙළ විභාගයේ සියලු ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කළ අවසානයි. අපි බලාපොරොත්තු වෙනවා පෙල් මාසේ 30 වෙනිදාට ප්‍රථම අපසප සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන්න. විශේෂයෙන් තැම් වගකීම් විරහිත සමාජ මාධ්‍ය පළ කළ තිබුණා උසස් පෙළ විභාගයේ කල් යනවා කියලා. කිසිසේත්ම අධ්‍යාපන අමාත්‍යංශය හෝ විභාග දෙපාර්තමේන්තුව එවැනි තීන්දුවක් අරගෙන නැහැ. මේක කියද්දි මම ඔබට කියන්නට උනේ කිසිම තීන්දුවක් දරුවාගේ පීඩනය වැඩි වෙන ආකාරයට අපි ගන්නෙ නැහැ. පහේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ඒ සම්බන්ධෙනුත් අර ආකාරයෙන්ම ප්‍රවෘත්තියක් තමයි ප්‍රචාරය වුණේ. නමුත් කිසි ලෙසක අධ්‍යාපන අමාත්‍යංශය එවැනි තීන්දුවක් අරගෙන නැහැ. අපි සැලසුම් කරේ අප්‍රේල් මාසේ 20 වෙනිදා පාසල් පටන් ගන්න.
නමුත් මේ වසංගත රෝග තත්ත්වය අනුව ඒ පිළිබඳ පූර්ව අනාවැකි කියන්න අපිට පුළුවන් කමක් නෑ. අපි හැබැයි ධනාත්මකව එදිහා බලනවා. මේ අතර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. COVID-19 ආසාදනය වීමෙන් මරණයට පත් වූ දෙවැනි පුද්ගලයාගේ දේහය අදාහනය කිරීම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හෙළා දැකීම සම්බන්ධයෙන් මුස්ලිම් ජන සමාජයෙන් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. COVID-19 ආසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු වීම මත ඔහුගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා අප්‍රසාදය පළ කර තිබුණා. ඔහු සිය Facebook ගිණුමේ තබා තිබූ සටහනේ දක්වුණේ එම හදිසි ආදාහනය නවතාලීම සඳහා දේශපාලන අංශ සමග සහ සෞඛ්‍ය අංශ සමග හැකිතාක් දුරට කටයුතු කළ බවයි. මීගමුව පොදු සුසාන භූමියේදී එම දේහය වළඳැමීමට නොහැකි බව බලධාරීන් දැනුම් දී තිබුණේ අඩි 10ක් ගැඹුරට වළක් කැපීම මගින් ප්‍රදේශයේ ජල ස්තරයට බලපෑම් ඇති විය හැකි බව සඳහන් කරමින් යයි හකීම් මහතා ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව මාලිගාවත පොදු සුසාන භූමියට රැගෙන ඒමට සූදානම් වුවත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එය ප්‍රතික්ෂේප කළ බවත් පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම් නොසලකා ආදාහනය කිරීමට අශිෂ්ට ඉක්මන්වීමක් තිබූ බවත් රවුෆ් හකීම් මහතා සිය Facebook සටහනේ සඳහන් කර තිබුණා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කළ තවත් මුස්ලිම් ජාතිකයෙකු සඳහන් කර තිබුණේ අදාළ පුද්ගලයාගේ දේහය ආදාහනය කිරීම නොකළ යුතුව තිබූ දෙයක් බවයි. ඒ සිදුවුණේ මරණය පොදු සුසාන භූමියේදී දහනය කරලා තියෙනවා. ඒක අපේ ආගම පිළිපදින කාටත් ගැස්සුණු ආරංචිය. සමහර මේ කුමන්ත්‍රයන දන්නේ නැහැ. මොකද මින් පස්සේ මුස්ලිම් අය කොරෝනා වේ රෝගකාරක තමගේ ශරීරගත වුණත් හරි ඒක එළියට කියන්න බය වෙනවා. මොකද මරණය දහනය කිරීමට ඉස්ලාම් ආගමික භක්තියන් කවදාවත් කැමති නැහැ. අද මේ භයානක තත්ත්වයෙන් මුදවා ගැනීමත් නම් මේ මතුවට ඔයගේ මරණයක් සිදු වුව පිළිපදින ක්‍රියාකාරකම් පිළිබඳව ඔහු කීයතු ආයතන මගින් ප්‍රකාශ කිරීමට අවශ්‍ය බව මම මේ වෙලාවේ බගෑපත්ව ඉල්ලන්නේ මෙරට බේරා ගැනීම. එබැවින් මේක තවත් ජාතිවාදී පැත්තකට අදින්න ඉඩ නොදී මුස්ලිම් සමාජයට සාධාරණීකරණය සල් කාරණිකව ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් රවුෆ් හකීම් මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තවත් මුස්ලිම් ජාතික කාන්තාවක් සමාජ මාධ්‍ය වෙත මෙලෙස ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. උගතෙකුට නම් මේක වටව ගන්න පුළුවන්. පොදු භූමියේ අපි අඩක්කම් කරන්නේ. එතකොට මාස 7ක් 8ක් වෙනකොට අපි මයිත් එකක් වලලුවාට පස්සේ ආයි ඒක අරන් දාලා තව කිලි වල දානවා. එතකොට මේ විස බීජ සම්පූර්ණයෙන්ම විනාශුනේ නැත්තම් වෙන මයිත් එකක් තියෙනකොට ඒ දෙන්නට විස බීජ බෝ වෙන්න දෙනවා. යලිත් ඒ විස බීජ මේ ලංකාවට මතුවෙලා ආයි ආයි අපරාධ වෙන්න පුළුවන්. ඒ හින්දා ඒගොල්ලන් පුච්චපුක හරිය කියන එක අපි පිළිගන්නවා. ඔයා මෙම කතා කරන එකෙන් මෝඩ අදහස් තියෙන මිනිස්සු මේ වලට පැටලිලා අන්තිමට මෙතන තවත් කෝලාහලයක් ඇති කරන්න තමයි ඔයා මේ කියන වචනේ කියන්නේ. ඔයා දන්නවා සුනාමි වෙලාවේ ජාතියෙන් තොරව අපි වල වැටුණා. ඊට වඩා විපතක් තමයි දැන් අද වෙන්නේ. අපි අල්ලාගෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ නොපතන් කියලා ආයි වතාවක් මේ වගේ දේවල් වෙන්න. අපි මේ ඉදිරියට අපි මේ වගේ මෝඩ කතා කියන්නේ නැතුව අපි යටත් වෙන්න ඕනේ රජයේ නීතිය පිළිපදින්න ඕනේ. කුරුණ එකනා කරපු වරදට වඩා වරදක් ඔයා කරන්න යන්නේ. මුස්ලිම් වෙනට තවත් ඔයා මේ වගේ අසරණ කරන්න යන්න එපා. අතර COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වූ පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සම්බන්ධ ඉස්ලාම් ආගමික නිර්දේශය සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධානය ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි දක්ුණේ COVID-19 ආසාදිතයෙකුගේ අවසන් කටයුතු සම්බන්ධව රජය ප්‍රකාශයක් නිකුත් කර ඇති බවයි. ඒ අනුව මරණයට පත් වූ දේහය ස්නානය කරවිය නොහැකි බවත් ආදාහනය කළ යුතු බවත් දක්වා තිබෙනවා. දේහය භූමදානය කරන්නේ නම් වල අඩි 6කට ගැඹුරු විය යුතු අතර රාජ්‍ය බලධාරීන් ඉදිරිපිට භූමදාන කටයුතු සිදුවිය යුතු බවටත් ඉතා සමී ඥාතීන් කිහිප දෙනෙකුට පමණක් ඒ සඳහා සහභාගී වීමට අනුමැතිය දිය යුතු බවත් භූමදාන කටයුතු සුවිශේෂී අදාළ ස්ථානයක සිදුවිය යුතු බවටත් උපදෙස් දී තිබෙන බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. COVID-19 වෛරසයේ ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ප්‍රයත්නක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විත අද දිස්ත්‍රික්ක පහක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වුණා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය. COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමග බොහෝ දුෂ්කරතා මැද සිටින අපේම ජනතාවගේ සුබසිත මුඛ්‍ය පරමාර්ථය කරගනිමින් හිරු ක්‍රියාත්මක කළ රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අද දිනේ පුරාත් ක්‍රියාත්මක වුණා. පන්සලේ, පල්ලියේ, කෝවිලේ, පුදබිමේ වැඩ සිටින අති පූජනීය මහා සංඝරත්නයේ ප්‍රධාන පූජකවරුන්ගේ
ළමා නිවාසවල රැඳී සිටින දුදරුවන්ගේත් වැඩිහිටි නිවාසවල තනි වූ වැඩිහිටියන්ගේත් ඕනෑපාකම් සපුරාලීම වෙනුවෙන් මෙවර හිරු පෙරමුණගෙන සිටිනවා. වියලි ආහාර ද්‍රව්‍ය රැගත් රත්පෙළ අද කොළඹ, ගම්පහ, රත්නපුර, කළුතර හා කෑගල්ලෑන දිස්ත්‍රික්ක බලපිටත්ව ගියා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රාව අද දවසේදීත් සාර්ථකව අපි දියත් කරන්න සූදානම්. ඔබ මේ දකින්නේ අද දවසේදී කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය, එවැගේම කළුතර දිස්ත්‍රික්කය සහ විශේෂයෙන්ම කෑගල්ලෑන දිස්ත්‍රික්කයට ගමන් කරන හිරු සහන යාත්‍රාවේ විශේෂයෙන්ම අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය පාසල් රැගත් රත්නපුර සමායතන මේ මොහොතේදී පත්‍රමුණ්ඩ පළවත්ත හිරු ලයිව් ස්ටුඩියෝ නගරී සංකීර්ණයේ නිරන්තර ආකාරයෙන් දකින්නේ. ඒවගේම දායකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අපි ඇත්තටම දානය ගේන්න එපා කියලා අපිම නතර කරලා දෙන නිසා අපිමයි දානය පිළිවෙල කරගන්නේ. ඒ වගේ වටපිටාවක් තුළ මේ කරන ලද පරිත්‍යාගය අතිශයින්ම අගය කරනවා. ඇඳිරි නීතිය නිසා අපිට ටිකක් නිදහසක් නැහැ. එළියට ගිහිල්ලා අවශ්‍ය බඩු ටික ගන්න, ඒ වගේම මිලමුදල් හොයා ගන්න අසරණව ඉන්න වෙලාවක් මේ වෙලාව. ඒ වෙලාවේදී අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා හිරු මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයට මෙහි පැමිණ මහන්සි නුබලා මේ බඩු ටික අපිට ගෙනත් දුන්නාට. විශේෂයෙන්ම බස්නාහිර පළාතට ඇඳිරි නීතිය දින නියමයක් නැතුවයි බලපැවැත්වෙන්නේ. ඒ නිසා හරියට මේ ප්‍රදේශයේ විහාරස්ථාන අපත් බොහෝ පීඩාවට පත් වී සිටින්නේ. හැම වෙලාවකම රටට වෙසනයක් වුණ අවස්ථාවකදී පෙරට එන හිරු මාධ්‍ය ජාලයට අපි අනේක වාරයක් ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඊයේ දවසේ අපි සිහිරු සහන යාත්‍රාවට අපි ඇමතුමක් ලබා දුන්නා. ඒකට ප්‍රතිචාරය වශයෙන් අපිට අද දවසේ ඔබ හැමෝම ඇවිල්ලා මේ විහාරස්ථානයට ඇවිල්ලා අපිට වීල ආහාරය ලබා දුන්නා. ඒ නිසා හැමෝටම ගොඩාක් ස්තුතියි. අගේ කරන එවිනු වූ පින්කමක් කරන්න හැම අවස්ථාවෙදිම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අපේ පිරිවෙන වගේ දුෂ්කර ප්‍රදේශයක මේ සිංහරාජ වනාන්තරයේ කරපිංච කොළයක්වත් නෙලා ගන්න කඩා ගන්න තැනක් මේ ප්‍රදේශයේ කොහෙවත් ආයතුරු වෙලා නැහැ. උන්වහන්සේලාට සිව්පසේ වෙන්ද වගේ පහසුවෙන් ලබන ක්‍රමයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලාගේ ඒ දුෂ්කරතාවය මගහරවා ගන්නට උන්වහන්සේලා වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලයේ ඉතා දෙවන්ත මෙහෙවරක් සත්ක්‍රියාවක් මේ වෙලාවේදී සිදු කරනු ලබනවා. අපි ඉතා අසරණ වෙලා ඉන්න වෙලාවක අපිටන්නේ මුල් ලෝකෙම එවන් අවස්ථාවක හිරු මාධ්‍ය ජාලයෙන් බලාපොරොත්තු හිටිය ඔබතුමාලාවත් අපි ළඟට එයි කියලා මිනිසුන්ටත් දැන් දාන දෙන්න බොහොම අමාරුයි. එවන් අවස්ථාවක ඔබතුමාලා මේ ඉදිරිපත් වෙලා කරන සත්කාරයේ ඉතාම ගරු කරනවා අපි. මෙතර COVID-19 වෛරසය ආසාදනය වීමේ වැඩි අවධානමක් ඇති වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීම සඳහා හිරු මාධ්‍ය ජාලයේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව සරණක් නොමැතිව තනි වූ වැඩිහිටියන් සිටින වැඩිහිටි නිවාස විෂ බීජ හරණය කිරීමේ පළමු අදියර අද වැල්ලවත්ත බ්‍රෝහිය අනුස්මරණ වැඩිහිටි නිවාසයේත් ග්‍රෑන්ඩ් පාස් දයාවේ නිවස වැඩිහිටි නිවාසයේත් ක්‍රියාත්මක වුණා. මෙම සම්පූර්ණ ක්‍රියාවලියම වෘත්තීය සේවාවන් සපයන පුද්ගලයන් යොදාගෙන නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපයෝගී කරගනිමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයක්. 077 30 35 930 අංක ඇමතීමෙන් අවශ්‍යතාවය ඇති වැඩිහිටි නිවාසයන් වෙත මෙම සේවාව සපයාගත හැකි. හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය. මැතිවරණයක් කැඳවා තිබෙන මෙවන් මොහොතක COVID-19 වසංගතයට මුහුණ දීම සඳහා නිර්මාණය කර ඇති අරමුදලේ බහරකාරත්වය බැසිල් රාජපක්ෂ මහතාට ලබා දීම ආණ්ඩුවේ විනිවිදවා පැට සහ සදාචාරයට පටහැනි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළා. කොරෝනා වසංගතයෙන් මුනිසුන් දවසේ අරමුදලක් හදලා තියෙනවා කියලා කියනවා. ප්‍රශ්නේ තියෙන්නේ තමයි දැන් මේ වගේ ජාතික ප්‍රශ්නකට මැදිහත් වෙනකොට ඒක කිසියම් දේශපාලන කණ්ඩායමක අතට ගන්නවා නම් මැතිවරණ ඉලක්ක කරගෙන ඒ වෙනුවෙන් කරන මෙහෙම බවට පත් කරගන්නවා නම් අපි දන්නවා ඒක ඉතාමත්ම වැරදි. අනිවාර්යෙන්ම ගත්තොත් බැසිලාජ පක්ෂ මහත්තයා කියලා කියන්නේ මන්ත්‍රීවරයෙකුත් නෙවෙයි, ඇමතිවරයෙකුත් නෙවෙයි, ඔව් කිසියම් රජින් නිලධාරණ කෙනෙකුත් නෙවෙයි, ඔව් දේශපාලන පක්ෂයක නායකයෙක් මේ මැතිවරණයකුත් කැඳවලා තියෙන වෙලාවක දේශපාලන පක්ෂයක නිලධාරණ කෙනෙකුට අරමුදලක් බාර දීලා කටයුතු කරන්න යෑම ආණ්ඩුවකසින් පවත්තන් ඇතු විනෝද භාවය සදාචාරයට පටහැනි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අරමුණ වුණේම පාර්ලිමේන්තු අක්‍රිය කර තියලා මේ කටයුතු තමන්ගේ අතේ තියාගන්න. අපි ඒක කිය යුතුව තියෙනවා. මේ වෙලාවේ වුණා පාර්ලිමේන්තු විසිරුවලා චන්දර දින නෙම කරපු ගැසට් නිවේදනය නිකුත් කළා තියෙද්දි තමයි මේ ප්‍රශ්න මතුවෙන්නේ. ඒ නිසා ඔහුට නාම ජෝනා කැඳවන්න කලින් ඕනනම් තමන් ගහපු ගැසට් නිවේදනය ආපහු කැඳවන්න තිබ්බා. කැඳෙවුවනම් පාර්ලිමේන්තුව අප සක්‍රිය වෙන ඊට පස්සේ පාර්ලිමේන්තුවටත් පුළුවන්කම තියෙනවා මේකේ කතා බහ කරලා අදහස් යොදන ඉදපත් කරමින් කටයුතු කරන් යන්න. සිංගප්පූරුවේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඔවුන් වයස අවුරුදු 33 37 සහ 44 වන වියෙහි පසු වන පිරිමි පුද්ගලයන් දැන් තවත් පුවත් කිහිපයක් සමගින් රටවට ආහිරු. අමරිකාන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් අප්‍රමාණීය වී තිබෙනවා. යනුව අමරිකාන් ඩොලරයක විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 192.63ක් ලෙසයි. ඇදිරිනිත කාල සීමාව තුළ ත්‍රිකුණාමලයේ නගරයේ මුවන් මාර්ගවල ඇවිදින ආකාරය මෙලෙස දැකගත හැකි වුණා. පැත්තක් ඇතුළත් ඇති දැනගන්න තිරේ දිස්සන පරිදිවගේ චංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රති සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.